කරන්න වැඩේ තමයි මේ ඡන්දෙ තියෙන කෙනේ. මොකෝ මේ ඡන්දෙ අපි කවුරුත් ඉල්ලා හිටියේ නෑනේ. මේ ඡන්දෙ ඡන්ද කල් දාන්න ඕනේ. හැබැයි බස්ටායිඩ පළාත් සභාව විසිරෙන්නේ මැයි මාස 27 වෙනිදා. මැයි 27 වෙනිදා වැඩ කරන්න පුළුවන්. දකුණු පළාත් සභාව විසිරෙන්නේ ඔක්තෝබර් මාසේ. ඒගොල්ලෝ ඔය දකුණු පළාත් සභාව යාන්ත්‍රික මන්ත්‍රීවරු කට්ටිය ජනාධිපතිතුමාගේ ලියුමක් ලියලා ඉල්ලා හිටියා තව කාලයක් වැඩ කරන්න දෙන්න. මොකෝ මේ ප්‍රතිපාදන මොන හරි කරලා ගමට ඊට පස්සේ ඡන්දෙ මොන දෙන්නම් කියලා. ඒගොල්ලන්ට තාසාවක් තියෙන අවුරුදු පහක් කොහොම හරි පළාත් සභා මන්ත්‍රීකම ලැබුණේ කරගෙන ඉන්න. දැන් මේ සුමිත්ලා කැමති නැද්ද අවුරුදු පහක් ඉන්න? එයා කැමති. හැබැයි හතරමාරෙන් ගෙනාවේ ඒක ආණ්ඩුවේ වෙන සැලසුමක්. දැන් ඒගොල්ලෝ කියන්න කල්පනා කරමින් ඉන්නේ ඔය අරව මේව නෙමෙයි ආංජිනියව පෙන්නලා විදුලි පුටුව පෙන්නලා තමයි ඡන්ද ගන්න. ඒ නිසා මේ සැරේ සඳහනේ ලකුණ බුලත් කොලේ නෙමෙයි. ඒගොල්ලෝදී ලකුණු මාරු කරනවා විටින් විට නේ. 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා අතෙන් ගාවා අත මාරු කර 94 දී මොනවාද පුටුවට පුටුවව 2004 වෙනකන් 2004 මා අත පැන්නා අත පුටුවට පැන්නා පුටුව පැන්නා බුලත් කොලේට. දැන් බුලත් කොලේ කාලේ ඉවරයි. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් විදුලි පුටුව හඳුන්වා දෙන්න මේ මාර්තු මාසේ ඡන්දෙදී. ඒක තමයි ඒගොල්ලන්ගේ සැලැස්ම. ඉතින් අපේ ජනතාව තේරුම් ගන්න ඕන ආණ්ඩුව මේ කියන එක එක සලසුම් වලට ඒගොල්ලන්ගේ උප්පර වැට්ටි වලට අහු වෙන්නේ නැතුව රට වෙනුවෙන් කතිරේ ගහන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති මහින්ද රාජපක්ෂ උනේ මේ රටේ ජනතාව කතිරේ ගහලා ඔහුට ඔහු ජනාධිපති කරපු නිසා. තම තමන් අතේ තිබුණු බලය දුන්න ජනාධිපති කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්වාස කරා. පළාත් සභාවේ අපිට දුන්නේ බලය විශ්වාස කරා. හැමෝටම දුන්නේ බලය කතිරේ. එතකොට කතිරේ දුන්නට පස්සේ තමන්ට ඒ බලය නැහැ. හැබැයි තමන් බලාපොරොත්තු වෙනවා තමන් වෙනුවෙන් ඒ වැඩේ තැඳිලා කරයි කියලා. හැබැයි පෞගේ කාලෙ මොකද උනේ? පෞගේ කාලෙ තමුන්නාසලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධාන කතර ගැහුවා. මහින්ද මහත්තයාට කතර ගැහුවා. අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ආණ්ඩුවෙන් කළා තියෙනවා. අපි හොඳයි කියන දේවල් ආණ්ඩුව කළේ. මම හිතන්නේ කාටවත් ඒක හරි කියලා කියන්න පුළුවන් කියලා. අපි කවුරුත් කිව්වේ නෑ දෝෂාභියෝග ගහලා අග්‍ර විෂකාරතුමිය අයින් කරන්න කියලා. අපි කවුරුත් කිව්වේ නෑ පාර්ලිමේන්තුවේ මේ විධායක බලය ජේ.ආර්.ජී. ආදුර මහත්තයා මොනව හරි හිතලා වාර දෙකකට අඩු කරලා තිබුණේක වාර ගන්න වැඩි කරන්න කියලා. එහෙම අපි කවුරුත් ඉල්ලා හිටියේ නෑ. හැබැයි ඒගොල්ලෝ මොකද කරේ? අපේ බලය ගොඩ ගහගෙන ඒ බලයෙන් තුනෙන් දෙක හදාගෙන පාර්ලිමේන්තුවේ ඒ බලයෙන් පළාත් සභාවේ තුනෙන් දෙක හදාගෙන ඒගොල්ලන්ට ඕන ඕන වැඩ ටික කරගත්තා. ඒකනේ කළේ. ඒව ජනතාවෙන් අහනවද නෑ. ඒගොල්ලෝ කියනවා හැබැයි අපිට ජනතාව බලයක් දීලා තියෙනවානේ. ජන වරමක් දීලා තියෙනවා. ජනතාව කතර ගහලා තිනවනේ. අපි මෙච්චර විවේචනය කරලා ඔයගොල්ලන්ට ඡන්ද නැහැනේ. ඒගොල්ලෝ එහෙමනේ කියන්නේ. හැබැයි ඔන්න ඔබ තමයි මේ හැම ඡන්දෙම වෙන වැඩේ. අපේ බලය ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලන්ට ඕන විදිහට පාවිච්චි කරගන්නවා. දීපු බලයක් නෙවෙයි සමහර තැන් වල පාවිච්චි කරන්නේ. දැන් බලන්න පාර්ලිමේන්තුව තුනෙන් දෙක හදාගත්තේ කොහොමද? පාර්ලිමේන්තුව තුනෙන් දෙක හදාගත්තේ මේ සම්දාන කතර ගහපු අයගෙන්ද? නෑ. 225 138 ඒගොල්ලන්ට හම්බ වුණේ. හැබැයි අර අලියට කතර ගහලා UNP ගේ මන්ත්‍රීලා ඒව පළ පාර්ලිමේන්තුවට ගම්පහින් යවුව පබා සතිය හිට දිල වාඩ ආණ්ඩු පක්ෂි. ඕ අලියට ගතර ගහපේ වැනුත් ගත්ත බලය එතනට. එහෙමනේ මේක හදාගත්තේ. ඒතොර එහෙම ජන බලයක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. දැන් අපි ඇත්තටම මුණස්ලා දන්නවා අපි හැමෝම ජීවත් වෙන අමාරු. දැන් විදුලි බිල වැඩි, පාසල් ගාස්තු වැඩි, රුපියල් 3 තිබ්බේක රුපියල් 600 දක්වා කරා නිල වශයෙන්. ඊට අමතරව දරුවෙක් ඉස්කෝලේ දාගන්න ගියාට පස්සේ කොච්චර මුදල් එකතු කරනවද? දැන් මේ 16 වෙනිදා පළවෙනි වසරේ දරුවෙක් ඇතුළත් කරගත්තා. හැම පාසලකම සබුදල් අය කළා. සමහර තැන්වල ওই පාන්දර සුමංගලේ මට දරුවෙක් හම්බෙලා ඒ අම්මා කිව්වා රුපියල් 15000යි. දරුවාගේ අම්මයි තාත්තාගේ රස්සාව බල ප්‍රින්සිපල් ඉල්ලන සල්ලි. ප්‍රින්සිපල්ට කරන්න දෙයක් නෑ. ඇයි? ආණ්ඩු සල්ලි දීලා නෑ. බොහෝ විදුහල් පදවල අසරණයි. ඒ සයිකල් රුපියල් 5000, 10000, 15000, 20000, 25000 පැකේජ් හදලා දිනවා මූණ බල්ල සල්ලිල්ලයි. දැන් ජින්ජරුත් ඇවිල්ලා ඉන්නවා. දැක්කද? ජින්ජර් මට හිතා ගන්න පුළුවන් පළාත් සභාව ඇවිල්ලා කොහොම හැසිරෙයිද කියලා. පළවෙනි වැඩේ තමයි පළාත් සභාවට එනවා නම් ඒකේ තියෙන අඳින්න ඇඳුමක්. සාමාන්‍යයෙන් ওই මන්ත්‍රීතුමියන්ට සාරිය අඳින්න ඕන. ජින්ජරු සාරිය අඳන් තමයි ඉන්න ඕනේ අතුලට. ඊට පස්සේ දැන් සාමාන්‍ය පළාත් සභාවේ මෙහෙම වෙනවනේ පළාත් සභාවේ කතාවක් කරන්න එකිට කියලා හිතන්නකො. දැන් සභාපතිතුමා කියනවා ගරු ජින්ජර් මන්ත්‍රීතුමිය ඉතින් මොකද කරන්නේ? ආණ්ඩුවේ මන්ත්‍රීතුමිය ගහනවා. මේසර ගහනවානේ සතුට ප්‍රකාශ කරන්නේ.
ගින්ජ නැගිටලා පස්සේ මොනවද කියයිද නේද සාමාන්‍ය ස්වභාවය මොකද්ද ආ ඔය ආණ්ඩුවේ മന്ത്രി අයියලා මල්ලා දෙන්න වද්දක උස්සලා චියර් එකක් එහෙම කියන්නේ එහෙම ජින්ජර් කියවල ඉතින් ඔන්නේ සන්ධානේ පළාත් සභාවේ නාමලිලා දීලා දිනය ජින්ජර් මහමති වෙන්නත් පුළුවන් ගීතා මහමති වෙනා වගේ ජින්ජර් මහමති වෙන්නත් පුළුවන් හරිද ඉතින් එක එක නිලියෝ ගහලා තිනවා ඉතින් අර ඔහුගේ කාලේ බඩු බෙදලා ඡන්ද ගත්තා වගේ මේ සැරේ එම පෙන්නලා තමයි ඡන්ද ගන්න හදන්නේ ඉතින් මේවට අහු වෙන්නේ නැතුව මේවට අහු වෙන්නේ නැතුව තමන්ගේ කතරේ බලය මොකටද මේ කතර ගහන්නේ කියලා හරියට කල්පනා කරලා මේ රට වෙනස් කරන තීන්දුවක් ගත්තොත් එහෙම මේ තමයි අපේ රට වෙනස් කරන ඡන්දේ බවට පත් වෙන්නේ. තව විදුලි පුටුව පැත්තක ඔය නිලි බට්ටියෝ පැත්තක රට ගැන හිතන ඡන්දයක් බවට පත් කළා රයිට් අපි එකතු වෙමු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. දේශපාලනයේ දන්න කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙනවා. දේශපාලනය නොදන්න තොත්ත බබාලා නෙමෙයි.